அதாப்பி நம்ம கடந்த பாடலை இரண்டாம் உருத்தேக்கர் பரதிய செய்யும் சக வரப்பலே செய்யுங்க பலமே பலமும் உருத்தேக்க பரதிய கேட்ட மகாத்த மே ரவுமா ரவுமக்க மே வட்டி வட்ட பிரமாணி வட்டை திகதமா பரதிய கேட்டே உருத்தேக்க மே ரவுமா சமான கொடஸ் வெதுகட்ட ஹரி மேலே அந்த ரேகாவ ஐ மேக் ஹியரோ உர்தே சமிதிக அக்ஷே கேலா தி சமிதிக அக்ஷே தா உர்தே விஷ்காப்பே லசா துன்பன்னே தோட உர்தேக விஷ்காப்பே டிய குறே ஹந்தரோ டி சமானை உர்தே விஷ்காப்பே உர்தேக மே விஷ்காப்பே ஹரி பாகய உர்தேக அரே உர்தேக அரே ஆலச ஹல்ரனா உர்தே வகேதிக மே உர்தே வட ப்ரௌன பரதிய சீலச ஹல்ரனா மே உர்தேக மே அரே உர்தே மேல ஹரி மேல கேந்திர கிலா விகேனோ அபி உர்தே அதினகட காவட்டக காவட்டே துட තියලා පැසලේ රෝමන් ඉන්නේ උර්ථේ පරිදිය ඉතින් මේ කවට්ට තුන තියෙන තරම උර්ථේ හැරිමැද කේන්ද්‍රය ඉතින් කේන්ද්‍රයේ සිට මේ අර උර්ථේ හරි භාගය ඉතින් මේ ආකාරයට අපි කියන්න පුළුවන් උර්ථේක විෂ්ඨපය අපිට ලැබෙනවා උර්ථේක අර දෙකේ ගුණ නිර්වාහ තව විදිහකට කියන්න පුළුවන් උර්ථේක අර අපිට ලබා ගන්න පුළුවන් උර්ථේක විෂ්ඨපය දෙකෙන් මෙදුවහම ත්‍රිමේ විදියට උර්ථේක පරිදේ කියන්නේ සී උර්ථේක ආරේ කියන්නේ ආර උර්ථේක විෂ්ඨපය කියන්නේ ඩී ඒ වගේම උර්ථේක ඩී ලබා ගන්න පුළුවන් ආරේ දෙකෙන් ගුණ කෙරුවහම උර්ථේක ආරේ ලබා ගන්න පුළුවන් විෂ්ඨපය දෙකෙන් මෙදුවහම අපි උර්ථේක මේ වටේ දීග පරිදිය සෙයිම සඳහා ක්‍රමයක් තියෙනවා ක්‍රම එකක් මේ ක්‍රම දෙකක් වශයෙන් අපිට ගන්න පුළුවන් උර්ථේක පරිදිය සී සෙයිම සඳහා මේ 2 5 r කියන ක්‍රමය සහ උර්ථේක පරිදිය සෙයිම සඳහා 5 d කියන ක්‍රමය ඉතින් මෙතනදී අපිට පේනවා r කියන්නේ අරය මෙතන d කියන්නේ විෂ්කම්මය මෙතන 5 කියලා තියෙනවා මේක අපි මතක තියා ගන්න ඕන මේක උර්ථේක පරිදිය සේම සඳහා තිබෙන නියත අගය. තියෙන නියත අගය මෙතන පෙන්නන තියෙනවා මේ පරිදිය නියත අගය සඳහා 7 22 කියන භාග සංඛ්‍යාව. නැත්නම් 22 වදීම 7 නැත්නම් 7 22 කියන භාග සංඛ්‍යාව නියත අගය මේ අගය දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් 22 7 මෙදුහාම ලැබෙන මේ 3.143 කියන දශම අගය එතන ගන්න පුළුවන්. මේ අර්ථාරට මෙම ක්‍රම දෙක භාවිතා කරලා අපිට උර්ථයක පරිදිය ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මෙම ක්‍රම දෙක භාවිතා කරලා උර්ථයක පරිදිය ලබා ගන්න කොහොමද කියලා. අපිට උත්තර ගන්නක් තියෙනවා උර්ථයක මෙකඩිය නිල තියෙන්නේ මේ ආකාරයට ගන්න උර්ථයක අරය 35 cm සී සමාන කීයද? සී සමාන කීයද කියන්නේ උර්ථේ පරිදිය කීයද? ඉතින් අපි උර්ථේක පරිදිය සීම සඳහා ඒ අරේ ගන්න වඩාන්නේ පළමු ක්‍රමේ බාර ගන්න පුළුවන්. පළමු ක්‍රමේ සී සමානයි 2πr. ඔර මෙතනදී අපිට මත තබා ගන්න ඕන මේ සංකේත අතර ලකුණක් නැහැ. ඉතින් මොකද ලකුණක් නැත්තම් මේ අතර තියෙන වැඩි කිරීම. ඔර දෙක වැඩි කිරීම කලින් වර්ගයේ අතේ 22 වැඩි කිරීම r කැම 35. ඉතින් මේක සුළු කරුවාම 35ට 7 ඒවා 5යි 5 2 10යි 10 ඒවා 22 220 cm. ඉතින් මේක උර්ථේ අපිට පරිදිය ඉතාලා පහසුවෙන් හොයාගන්න පුළුවන් වුණා 220 cm. ඊළඟට අපි මෙතනදී උර්ථේක විෂ්ඨප්පය සමානයි 56 cm සී සමානයි කීයද? ඒ කියන්නේ පරිදිය කීයද? පරිදිය සොයන්න
අපි විෂ්කම්පය දන්නවා අපිට විෂ්කම්පය සඳහා යොදාලා පරිදි සොයන්න C සමානයි 5D කියන ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ඔතන C සමානයි 5D කියන ක්‍රමයේදී අපි 5 කියන තාගය අතේ 22 එක වැඩස් වෙන්නේ නැහැ. D කියන්නේ මෙව උතේ විෂ්කම්පය තේමර 56යි. ඉතින් 56 7 විෂ්කම්පයෙන් ගුණ කිරීමෙන් අපිට පරිදි සිරිත 176ක් ලැබෙනවා. 56ට 7 ඒවා 8යි. 8 + 2 = 16 මේ විදිහට වෙනවා. ඉතින් ඊළඟට මෙතන පෙන්නුම් කරලා තියෙනවා මේ 5 සඳහා මේ දශම සහිත මෙවන් සංඛ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට විශේෂ මතක් කරගන්න ඕන අපි කැල්කියුලේටර් එකක් පාවිච්චි කරලා මෙන්න ගන්න හදනවා නම් අපිට මේ දශම අංකය පාවිච්චි කරන්න තමයි පහසුයි. අපි කැල්කියුලේටර් භාවිත නොකර මෙන්න ගන්න හදනවා නම් අපිට මේ දශම අගේ නැතුව හතෙන් සිදුවෙන භාග සංඛ්‍යා වර්තා කරන එක පහසු විදිහට මේ අවස්ථාවේ මතක් කරගන්න කැමතියි. ඉතින් මෙතනදී නමුත් ගන්න හදද්දී ඔයාලට පුළුවන් කැමති ඒ සඳහා කැමති අගයක් දශම අගය හෝ භාග සංඛ්‍යා වර්තා කිරීම එක පහදලා ඒ කෙරුවට කැමති ආකාරයට වර්තා කරන්න පුළුවන්. මෙතනදී උත්තරක අරය සමානයි 12 සෙන්ටිමීටර් C සමානයි කීයද පරිදි කීයද ඉතින් මෙතන තියෙන සිර තියෙන්නේ අපි මෙතන හතක් සිරක වෙනකොට අපි 3.14 භාවිත කරලා තියෙනවා. එතකොට 3.14 නමුත් අපි ගන්න හදන දශම ගන්න ස්ථාන තුනකට දෙක තිබුණාට දෙකකට තිබුවාම ඇති මෙතනදී ගන්න හැදීමේ පහසුකම්. ඉතින් පරිදි සමානයි 2/r 2 වැඩි කිරීම 5.14 වැඩි කිරීම අරේ r කියන 12 සෙන්ටිමීටර් එම අගයන් තුන ගුණ කිරීමෙන් සංඛ්‍ය තුනක ගුණ කිරීමෙන් අපිට එම වෘත්තයේ පරිධිය ලෙස 75.36 සෙන්ටිමීටර් ලබා ගන්න පුළුවන්. ඉතින් තවත් කාරණාවක් තියෙනවා වෘත්තයක විෂ්කම්පය සමානයි සෙන්ටිමීටර් 25යි. C සොයන්න පරිධිය සොයන්න අපි වෘත්තයක පරිධිය සොයන්න විෂ්කම්පය දන්නවා නම් C සමානයි 5D කියන ක්‍රමය භාවිත කරනවා. ඉතින් ප්‍රයෝගික යන්නේ අපි මේ කරලා දශම සහිත සත් අගය ගන්නෙ 3.14 වැඩි කිරීම D කියන්නේ විෂ්කම්පය 25 සෙන්ටිමීටර් මේක සංඛ්‍යාත්මක ගුණ කිරීමෙන් අපිට 75.5 ලැබෙනවා. එම 75 ඇති වෘත්තයේ පරිධිය ලෙස. ඉතින් මේ ආකාරයට අපිට පෙනියනවා ඉතාමත් පහසුවෙන් මේ ක්‍රම දෙක භාවිත කරලා වෘත්තයක අරය දැනගෙන පරිධිය විෂ්කම්පය දැනගෙන පරිධිය හොයා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී මේ කොටසේ අවසාන වශයෙන් මම මතක් කරන්න කැමති මේ මම කියන්නේ දැනගෙන සිටීම යුතුයි කියලා. නමුත් මෙතනදී මේ පරිකර නියත අගයක් ආවේ කොහොමද කියන එක මම පොඩි කැටි විස්තරයක් කරන්න කැමතියි. ඉතින් අපි බලමු මේ පරිකර නියත අගය හැදිලා තියෙන්නේ කොහොමද කියන මේ කැටි පොඩි විස්තර කිරීමක් කරන්න. මෙතන බලන්න මේ මම උදස සටහනේ වෘත්තයක් කරලා තියෙනවා. වෘත්තය වගේ සමචතුරස්‍රයක් වෙනවා. මෙතනදී මේ වෘත්තය හා සමචතුරස්‍රය අතර තියෙන සම්බන්ධය තමයි වෘත්තයේ විෂ්කම්පයට සමරශ්‍රේ පැත්තට දිග සමානයි. ඉතින් මේ ආකාරයට කියන්න පුළුවන් සමරශ්‍රේ පැත්තක දිගට සමාන වෘත්තයක් විෂ්කම්පයේ සමාන වෘත්තයක්. ඉතින් අපි මෙතනදී බලමු මේ විෂ්කම්පය සහ වෘත්තය සමරශ්‍රේ පැත්තක දිග සමාන සමරශ්‍රේ සහ වෘත්තය අතර සම්බන්ධය මොකක්ද කියලා. අපි මෙතන සම්බන්ධය බලන්න ඕනේ මේක පරිධිය සෙවීමේ නිසා අපි වෘත්තයේ පරිධිය සහ සමක ප්‍රශ්නයේ වටේ දෙක ගැන පරිමිතිය සමරශ්‍රේ පරිධිය හා සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් අපිට ඒතාවත් පහසුවේ මෙම සමක ප්‍රශ්නයේ පරිධිය ලබන්න පුළුවන්. පරිමිතිය කියන්නේ P වලින් අපි හඳුන්වනවා P සමානයි මේ සමරශ්‍රේ පැති 4 පරිමිතිය කියන්නේ වටේ දෙක පැති 4 එකතුව 7 4 එකතු කරුවාම 28 සෙන්ටිමීටර්. මේක තව විදිහකින් පෙන්නන්න පුළුවන් පැත්තක දිග සමරශ්‍රේක පැත්තක දිග 4 වැඩි කෙරුවා පරිමිතිය ලැබෙනවා. ඉතින්
මෙතනම මේ ඩියන තියන්නේ අපි සම්ප්‍රශ්නයේ පැත්තක දිග වශයෙන් ගත්තේ මේ උර්තේෂ්ඨමේ ඒක නිසා විෂ්කප්පේ වෙන කිරීම හතර කියන එකේ තමයි අපිට මෙතන 24 සෙන්ටිමීටර් පරිමිතිය p ලැබිලා තියෙන්නේ අපි මෙතන විෂ්කප්පේ සෙන්ටිමීටර් හතක් වෙන මෙම උර්තේයි යම් ආකාරයක කිසියම් ක්‍රමයකට නිවැරදිව පරිධිය හොයන බැලුවොත් එහෙම අපිට මේ පරිධිය ලැබෙනවා සෙන්ටිමීටර් 22ක්. ඉතින් එතකොට මෙතනදී අපි බලමු විෂ්කප්පේ සෙන්ටිමීටර් 7ක් සහිත වෘත්තයේ පරිධිය 22යි. එම වෘත්තයේ විෂ්කප්පයට සමාන සම්ප්‍රශ්නයේ පැත්ත දිගවන එම සම්ප්‍රශ්නයේ පරිධිය 28යි. ඉතින් මේ දෙක අතර අපිට මේ අනුපාතයක් කියලා ලියුවොත් එම මේ දෙක තමයි අනුපාතය 28ක් වෙද්දී 22ක් වෘත්තය. ඊළඟට මේ අනුපාතය අපිට සරලාකාරයෙන් තව උදා කරන්න පුළුවන් 28ත් දෙකෙන් බෙදෙනවා 22ත් දෙකෙන් බෙදෙනවා 28 දෙවලක් 14යි 22 දෙවලක් 11යි. ඉතින් මේ අනුපාතය සරලාකාරයෙන් පෙන්නන්න පුළුවන් 14ට 11 කියලා. ඉතින් මෙතනදී මේක විවිධ අගයන් මේ සම්ප්‍රශ්නයේ පැත්තක දිග සදා විවිධ අගයන් දාලා ඒ සම්ප්‍රශ්නයේ පැත්තක දිගට සමාන වල විෂ්කප්පයක් ඇති වෘත්තවල ඔයගොල්ලන්ට හොලමනොත් එහෙම එම සම්ප්‍රශ්නයේ සහ වෘත්තයේ පරිමිතිය හා පරිධි අතර අනුපාතය ඕනම එකකින් මේක ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට මෙම අනුපාතය පොදුයි පොදු අනුපාතයක් ලෙස ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි බලමු අපිට සමත දෘෂ්ටියේ පරිධිය 4 ඩිග්‍රී ලබා ගන්න පුළුවන්. සම්ප්‍රශ්නයේ පැත්තක දිග 4 ඩිග්‍රී ලබා ගන්න පුළුවන්. ඒකෝ සම්ප්‍රශ්නයේ පරිධිය මේ අනුපාතයේ 14ට සමාන වෙන්නේ. ඒකෝ 14ට සමාන වුණාම 11ක් සමාන වෙනවා වෘත්තයේ පරිධියට. ඉතින් සම්ප්‍රශ්නයේ පැත්තක දිගට සමාන විෂ්කම්පයක් ඇති වෘත්තයක අපිට පරිධිය හොයන්න